රජයක් විදියට අපි සූදානමින් ඉන්න ඔබව රැක බලාගන්න ඔබව නැවත ගෙන්නන්න ඕනි කරන පසුබිම හදන්න අපි දැනටත් සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව හැබැයි පරිස්සමෙන් වැරදි වැඩවලට යන්නේ නැතුව දේශසීමා පන්නන්න යන්නේ නැතුව රජය දෙන උපදෙස් අනුව කටයුතු කරන්න. එයාටල් 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. ඉදිරි දින කීපය ඇතුළත මැද පෙරදිග කලාපයේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අපි අවධානය යොමු කරන්න කල්පනා කළා. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මැද පෙරදිග කලාපයේ ජීවත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ රැකියාවන් කිරීම සඳහා ගියපු අය පදිංචි වෙලා ඉන්න විශාල ප්‍රමාණයක් මේ කලාපයේ ජීවත් වෙනවා. එතකොට ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන්ම අපි රජයක් විදියට සැලකිලිමත් වෙනවා කියන කාරණාව අපි මේ වෙලාවේ මුලින්ම මතක් කරන්න ඕනි. එතනදී විශේෂී වශයෙන් මතක් කරන්න ඕනි, ඊශ්‍රායලයේ පමණක් මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකිකයන් 12,000ක ප්‍රමාණයක් 12,000ට වැඩි ප්‍රමාණයක් රැකියාවන් කරන්න කටයුතු කරනවා. ඒ වගේම ජෝර්දානයේ 15,000ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජෝර්දානයේ රැකියාවල වැඩ කටයුතු කරනවා. ලෙබනන් රාජ්‍යයේ 7,500ක පමණ පිරිසක් රැකියාවන් කරනවා. ඒ වගේම ආසන්න ඊජිප්තුවේ 500ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් රැකී රක්ෂාවල යෙදිලා ඉන්නවා අපේ ලියාපදිංචි දත්තවලට අනුව. එතකොට මේ තමයි මේ යුද්ධමය තත්ත්වයක් ඇති වේ යයි හැඟෙන, අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙම තත්ත්වයක් ඇති නොවේවා කියලා. එහෙම ප්‍රාර්ථනා එහෙම අපි නොවේවා කියලා ප්‍රාර්ථනා කළත් අපි හදිසියේ එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා මුහුණ දෙන්නේ කොයි විදියටද, ඒ සඳහා අපි ක්‍රියා කළ යුත්තේ කොයි විදියටද කියන දේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. එතනදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ පිළිබඳව කමිටුවක් පත් කරලා සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම ජනාධිපති ලේකම්තුමා, ඒ වගේම ආචාර්ය සමරතුංග මැතිතුමා, ඒ වගේම මුදල් ලේකම්තුමා, ඒ වගේම ටිරා නලස් මැතිතුමා, ඒ වගේම අලි සබ්‍රි විදේශ කටයුතු ඇමතිතුමා, කාංචන විජේසේකර ඛනිජ තෙල් ඇමතිතුමාගේ සහභාගීත්වයෙන්, මගේත් සහභාගීත්වයෙන් කමිටුවක් පත් කරන්නට යෙදුනා. මේ වගේ යුදමය තත්ත්වයක් ඇති වුණොත් හෝ යම් කිසි ආකාරයක ගැටලුවක් ඇති වුණොත් එක පැත්තකින් අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ව බලාගන්නේ කොහොමද, ඔවුන්ව නැවත ලංකාවට ගෙන්වා ගන්නෙ කොහොමද, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න. ඒ වගේම ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒ රටවල් වල ඉඳලා තමයි තෙල් සැපයුම සිද්ධ වෙන්නේ. ඒ තෙල් සැපයුම කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ සහ අපේ ඛනිජ තෙල් සැපයුම, ඒ වගේම අපේ රට ඇතුලේ බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන්, ඒ වගේම ගෑස් සම්බන්ධයෙන් අපේ අනාගතයේ කොයි වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වේවිද, ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා, ඒ වගේම රටේ මේ සම්බන්ධයෙන් ඇතිවෙන එතනින් පස්සේ ඇතිවෙන අපේ සැපයුම් ධාරාවල කෑම බීම ලබා ගැනීමේදී, ඒ වගේම ආහාර පාන ලංකාවට ගෙන්වා ගැනීමේදී, ඒ වගේම අමුද්‍රව්‍ය ලංකාවට ගෙන්වා ගැනීමේදී, නැව් මාර්ග, ඒ වගේම ගුවන් මාර්ග අවහිර වීම සිද්ධ වුණොත් එතනදී කොයි විදියටද අපි කටයුතු කරන්න ඕනේ කියන එක. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ එක්ස්පෝර්ට්ස් ටික, අපේ රටේ නිර්යාත වෙළඳ පොළ මේවත් එක්ක කඩාවැටීමට ලක් වුණොත් ඒකට කොයි විදියටද මුහුණ දෙන්නේ, ඒක එහෙම නොවී පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක අපි පෙර සූදානමක් හැටියට සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා මේ කමිටුව පත් කරා. කමිටු කීපයක්, කමිටු තුනකින් යුත්ව, එතකොට ආර්ථික වශයෙන් සොයා බලන්න, ඒ අනිත් කාරණා සොයා බලන්න සහ මේ සමස්යක් විදියට සොයා බැලීමේ කමිටුවක් විදියට එතුමන් පත් කරලා තියෙනවා. ඒ අනුව අපි කමිටුවේ කටයුතු ඊයේ දවසේදී ආරම්භ කළා. පළවෙනි දවසේ සාකච්ඡාව අපි පවත්වන්නට යෙදුණා. එතනදී ඛනිජ තෙල් සම්බන්ධයෙන් තියෙන කාරණා කාංචන විජේසේකර මැතිතුමා එහි තියෙන තත්ත්වයන්, එහි අනාගතයට අපි මුහුණ දිය හැකි ආකාරය සහ අනාගතයේදී කොයි වගේ අභියෝගයන් එන්න පුළුවන්ද කියන කාරණා සාකච්ඡා කළා. ඒ වගේම ආර්ථික වශයෙන් සිදුවෙන්න පුළුවන් කාරණා, විශේෂයෙන්ම ප්‍රධානත් වශයෙන් කාරණාව තමයි මැද පෙරදිග කලාපයේට හරහා කෙරෙන අපේ ගනුදෙනු නතරවීමක් සිද්ධ වුණොත්, ඒ වගේම අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මේ කාරණාවත් එක්ක කඩාගෙන වැටුණොත් කොයි වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණා පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම අපේ ආහාර සැපයුම් දාමය කොයි විදිහටද පවත්වාගෙන යන්නේ, ජනතාවට ආහාර ලබා දීම සම්බන්ධයෙන් අර්බුදයක් ඇති නොවන විදියට අපි කටයුතු කරන්නේ කොහොමද, දේශීය වශයෙන් තියෙන තත්ත්වයන් කොහොමද කියන කාරණා සියල්ලම පිළිබඳව අපි සාකච්ඡා කළා. මෙතනදී අපිට අමාත්‍යංශයක් විදිහට අපිට පැවරෙන රාජකාරිය තමයි අපේ විදේශගත ශ්‍රමිකයෝ, ඒ රටේ ඉන්න ශ්‍රමිකයෝන්ගේ ආරක්ෂාව පිළිබඳව සුවිශේෂී කාරණාව සහ ඔවුන්ව නැවත ගැටුමක් ඇති වුණොත් නැවත ලංකාවට ගෙන්වා ගන්නේ කොහොමද කියන එක. එතනදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය අමාත්‍යංශයත් සමග එකතු වෙලා මේ අයව ලංකාවට ගෙන්වා ගැනීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් අපි සකස් කරන්නට යෙදුණා. එතනදී මේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට
අපි පියවර ගැනීම සඳහා අපි කටයුතු කරන්න එක පැත්තකින් කටයුතු කරන ගමන් ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔවුන්ට ෂෙල්ටර්ස් හදන්න ඔවුන්ට ඒ රටේ නවාතැන් ගැනීම සඳහා සුවිශේෂී ස්ථාන ආරක්ෂිත ස්ථාන සකස් කිරීම වෙනුවෙන් අපි අරමුදල් වෙන් කරන්න දැන්ම කටයුතු සූදානම් කළා. ඒ වගේම ඔවුන්ව ලංකාවට ගෙන්වා ගැනීම සඳහාත් අපි කටයුතු සූදානම් කරන්න ඕනි කරන අරමුදල් වෙන් කිරීම ඒ වගේ මේ සඳහා වූ සැලසුම් සකස් කිරීම අපි සූදානම් කරන්න පටන් ගත්. අපි මීට කලිනුත් මේක සකස් කරලා තිබුණේ දැන් අපි ඒක වඩා තීව්‍ර කරලා අපි සූදානම්ව සිටීමට කටයුතු කරන්න ඊයේ දිනේ ඉඳලා ආරම්භ කළා. එතකොට මෙතනදී අවම වශයෙන් ශ්‍රමිකයන් 125ක් ගෙන්නනවා කියලා හිතුවත් පළවෙනි අවස්ථාවේදීම මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒ වගේ අවස්ථාවකදී ඊශ්‍රායලයට ඩොලර් මිලියන 2ක ප්‍රමාණ මුදලක් වෙන් කරන්න, ජෝදානයට ඩොලර් මිලියන 3ක ප්‍රමාණ මුදලක් වෙන් කරන්න, ඒ පිරිස ගෙන්වා ගැනීම වලට ඊජිප්තුවට ඩොලර් ලක්ෂයක විතර මුදලක් මේ අරමුදල් තත්ත්වයේ ඉඳලම අපි ඊයේ දවසේදී තීන්දුව తీරණ කරා මේ අය ගෙන්වා ගැනීමට කටයුතු කරන්න එයව පරීක්ෂාකාරීව ආරක්ෂිතව ඒ රටේ තියාගන්න ගමන් ලංකාවට ගෙන්වා ගන්න ඕනි කරන තත්ත්වය. ඒ වගේම මේ පිළිබඳව අපි ක්ෂණික දුරකථන ඇමතුම් ලබා ගන්න පුළුවන් හොට්ලයින් එකක් ආරම්භ කරන්න ඉතාමත්ම ඉක්මනින් ඒ වගේ තොරතුරු ලබා ගන්න ඒ රටවල් වල ඉන්න තානාපති කාර්යාලවලට වගේම ලංකාවේ ඉඳලා තොරතුරු ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි ආරම්භ කරන්න කටයුතු සූදානම් කළා. ඒ වගේ මේ සඳහා සුවිශේෂී WhatsApp අංකයකට හඳුන්වා දෙන්න මේ පිළිබඳව තොරතුරු ලබා දෙන්න සාමාන්‍යයෙන් අපේ අංකයට කතා කරනවට අමතරව වෙනම මේ ඩෙඩිකේටඩ් නම්බර් එකක් වෙනමම වූ අංකයක් මේ සඳහා වෙන් කරන්න අපි තීරණය කළා. ඒ වගේම ඔවුන්ගේ తాවකාලිකව ආරක්ෂිත තැන් ඒ වගේම නවාතැන් ඔවුන්ගේ ඖෂධ මේවා සම්බන්ධයෙන් පහසුකම් සැපයීමට අපේ ඒ විදේශ තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙලා ඒ තානාපති කාර්යාලවල තියෙන අපේ කම්කරු අංශය හා සම්බන්ධ කරලා ඔවුන්ට පහසුකම් සැපයීම සඳහා කටයුතු සූදානම් කරන්න අපි ඕනි කරන සැලසුම් සකස් කළා. ප්‍රාර්ථනා කරන්නේ මේ මැද පෙරදිග කලාපයේ යුද්ධයක් ඇති නොවේවා කියලා ඉතාමත්ම ඉක්මනින් සාමය මේ මැද පෙරදිග කලාපයට අත්වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ වගේ අර්බුදයක් ඇති වුණොත් ඒ අර්බුදයට මුහුණ දෙන්න ඕනි කරන සියලු සූදානම් ජනාධිපතිතුමා සූදානම් කරලා තියෙනවා සහ අපි කමිටු විදියට අපි අමාත්‍යංශ විදියට අපි ඒ සඳහා ස්ටෑන්ඩ් බයි කරලා තියෙනවා අපි ඒ සඳහා සූදානම් කරලා තියෙනවා කියන කාරණාවත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.